සෑසර සිත ගුරු කෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. අයිබුවන් දුවේ පුතේ, සියලු දෙනාට සුබ උදෑසන. එහෙනම් අදත් අපි සිත ගුරු ගෙදර රේඩියෝ ශිෂ්‍යත්ව වැඩසටහනත් සමග තමයි පුංචි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙනම් අපි බලමු අපි අද සාකච්ඡා කරන්න අපිට තියෙන්නේ තොරතුරු සංවිධානයේ. එහෙනම් මම පුංචි උදාහරණ ටිකකින්ම වැඩසටහන පටන් ගන්නවා. මම පුංචි දුවල පුතාලගෙන් මුලින්ම අහනවා වචන ටිකක් බලමු. සතියේ පළමු දවස් හතර අනුපිළිවෙලින් දැක්කෙන පිළිතුර. සඳුදා බදාදා බ්‍රහස්පතින්දා අඟහරුවාද? ඉතාම පහසු ප්‍රශ්නයක්. මොකක්ද? සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා. අවුරුද්දේ පළමු මාස හතර අනුපිළිවෙලින් දැක්කෙන පිළිතුර වන්නේ මාර්තු, පෙබරවාරි, අප්‍රේල්, ජනවාරි. මොකද්ද? ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් නේද? මීළඟ ප්‍රශ්නය, ද්‍රව්‍යවල වටිනාකම අඩුවන අනුපිළිවෙලින් ද්‍රව්‍ය දැක්කෙන පිළිතුර. යන්නේ යන්න අඩුවෙන්න ඕනේ. බලමු. රත්තරන්, ප්ලැටිනම්, රිදි, තඹ, යකඩ. රත්තරන්, ප්ලැටිනම්, රිදි, තඹ, යකඩ. ගොඩක් දුවල පුතාල මේ ප්‍රශ්නේ වරද්දනවා. වටිනාකමින් වැඩිම ලෝහය විදියට දුවල පුතාල තෝරන්නේ මෙතනදී රත්තරන් කියන එක. ඒක වැරදි. රත්තරන් වලට වඩා වටිනා ලෝහයක් තමයි ප්ලැටිනම්. එහෙනම් අංක එකට ප්ලැටිනම්, රත්තරන්, රිදි, තඹ, යකඩ. ප්ලැටිනම්, රත්තරන්, රිදි, තඹ, යකඩ. මීළඟ ප්‍රශ්නය, විශාලත්වය වැඩි වෙන අනුපිළිවෙලින් ප්‍රදේශ දැක්වෙන පිළිතුර වන්නේ. විශාලත්වය වැඩි වෙන අනුපිළිවෙලින් ප්‍රදේශ දැක්වෙන පිළිතුර වන්නේ ගම, පළාත, දිස්ත්‍රික්කය, ලෝකය. ගම, පළාත, දිස්ත්‍රික්කය, රට, ලෝකය. මේත් සුලභ ප්‍රශ්නයක්. බලමු. ගම. ගම් එකතු වෙලා පුතේ දිස්ත්‍රික්ක හැදෙනවා. දිස්ත්‍රික්ක එකතු වෙලා කිහිපයක් පළාතක් හැදෙනවා. පළාත් එකතු වෙලා රට හැදෙනවා. රටවල් එකතු වෙලා ලෝකය හැදිලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා අපේ රටේ වගේ නම් දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. මේ දිස්ත්‍රික්ක 25 යම් දිස්ත්‍රික්ක කීපය බැගින් එකතු වෙලා පළාත් 9ක් හැදිලා තියෙනවා. පළාත් 9න් තමයි පුතේ රට හැදිලා තියෙන්නේ. මීළඟ ප්‍රශ්නය, කාලයේ අනුපිළිවෙලින් අවස්ථා දැක්වෙන පිළිතුර වන්නේ. නිවර්දිව පෙළ ගසගම් පුතේ, හිමිදිරිය, උදය, දහවල, රාත්‍රිය, හවස. හිමිදිරිය, උදය, දහවල, රාත්‍රිය, සවස. මොකද පුතේ? පළමු පිළිතුර තමයි හිමිදිරිය. මීළඟට උදය, දහවල, සවස, රාත්‍රිය. හිමිදිරිය, උදය, දහවල, සවස, රාත්‍රිය. මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා අනුපිළිවෙල දැක්වෙන පිළිතුර වන්නේ. මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. පළමු පිළිතුර, පැලය, ගස, ඇටය, ගෙඩි, මල්. පැලය, ගස, ඇටය, ගෙඩි, මල්. එහෙනම් පළවෙනි පිළිතුර වන්නේ පුතේ ඇටය, ඇටෙන් පැලය, පැලෙන් ගස, ගහෙන් මල්, මල් වලින් ගෙඩි, නැවතත් ගෙඩි වලින් ඇට අරගෙන තමයි ගහ හැදෙන්නේ. එහෙනම් පිළිතුර ඇටය, පැලය, ගස, මල්, ගෙඩි. මීළඟ ප්‍රශ්නය, මුල් අවස්ථාවේ සිට අවසාන අවස්ථාව දක්වා අනුපිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ ගොයම්, වී, කැවුම්, සහල්, පිටි. ගොයම්, වී, කැවුම්, සහල්, පිටි. ඉතින් දුවේ පුතේ දුවල පුතාල දන්නවා මුලින්ම මෙවනවද ගන්න අපි ගොයම්. ගොයම් කපලා, වී අරගෙන, හාල් අලබාගෙන, හාල් පිටි කරලා, පිටි තමයි කැවුම් විදිහට සකස් කරගන්නේ නේද? පිටි වලින් තමයි කැවුම් සකස් කරගන්නේ. එහෙනම් පිළිතුර වෙන්නට ඕනේ ගොයම්, වී, සහල්, පිටි, කැවුම්. මීළඟ ප්‍රශ්නය, කාලය වැඩි වෙන අනුපිළිවෙල තෝරන්න. තප්පරය, මිනිත්තුව, වරුව, පැය, දවස. තප්පරය, මිනිත්තුව, වරුව, පැය, දවස. අපි දන්නවා කුඩාම කාලය වන්නේ තප්පරය. තප්පරය, තප්පර 60ක් එකතු වෙලා මිනිත්තුවක් සැකසෙනවා. මිනිත්තුව, මිනිත්තු 60ක් සැකසු වෙලා පැයක් හැදෙනවා. එහෙනම් තප්පරය, මිනිත්තුව, පැය. පැය
දොළහක් එකතු වෙලා වරුවක් හැදෙනවා පෙරවරු පස්වරු. නම් දවසර වරු දෙකයි. වරු දෙකක් එකතු වෙලා දවසක් සැකසෙනවා. නැවතත් බලන්න. තප්පර 60ක් එකතු වෙලා මිනිත්තුවක් හැදෙනවා. මිනිත්තු 60ක් එකතු වෙලා පැයක් හැදෙනවා. පැය 12ක් එකතු වෙලා වරුවක් හැදෙනවා. වරු දෙකෙන් තමයි දවසක් හැදෙන්නේ. වරුවක් කියන්නේ පෙරවරු සහ පස්වරු කියන වරු දෙක තමයි මෙතනදී හැදෙන්නේ. එහෙනම් දවසක් හැදෙනවා දවසට පැය 24යි. එහෙනම් දිව පුතේ අපි තව සුළු මොහොතකින් ඉතිරි උදාහරණ සමග නැවත හමු වෙමු. පෑසර සිත ගුරු කෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය. අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. ඔදුවේපිටේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ තොරතුරු සංවිධානය. ඉතින් දුවේ පුතේ අපි දැන් වචන සංවිධානය කරන හැටි ඉගෙන ගත්තා. ඒ වගේම දුවල පුතාලට මතක ඇති ඔයාලට දෙනවා රූප දීලා රූප වලින් පෙන්වලා තියෙන සිද්ධි අනුපිළිවෙලට සකස් කරන්න. ඉතින් මම අර කලින් කිව්වා වගේ දුවල පුතාලා පිළිතුරෙන් තෝරන්නේ නැතුව හැම වෙලාවෙම පිළිතුර සකස් කරගෙන ඉඳලා ඉන්පසුව පිළිතුර තෝරන්නට යොමු වෙන්න. එකවරම පිළිතුර දැක්ක සැනින් ඉරි ගහන්නට යන්නේ නැතුව. ඉතින් එතකොට දුවල පුතාලා නිවැරදිව පිළිතුර විදිහට මේවා තෝරගන්නට පුළුවන්. ඉතින් මම ඊළඟට තෝරගන්නවා අපිට ප්‍රශ්න පත්‍රවලදී මුණ ගැසිච්ච ප්‍රශ්න කීපයක්. මෙහිදී පළවෙනි එක විදිහට මම ගන්නවා පාසලක බලතල බෙදී යන පිළිවෙල නිවැරදිව දක්වා ඇති පිළිතුර. ශිෂ්‍යනායක පන්තිනායක උපවිදුහල්පති ගුරුතුමා විදුහල්පති. එතකොට අපි දන්නවා මේකෙදි මුලින්ම පොඩි බලතලයක් තියෙන පුද්ගලයා විදිහට අපිට හම්බෙන්නේ පන්තිනායක. ඉන්පසු පන්තිනායකට වඩා බලතල තියෙනවා ශිෂ්‍යනායකයාට. ශිෂ්‍යනායකයාට වඩා බලතල තියෙනවා ගුරුතුමාට. ගුරුතුමාට වඩා බලතල තියෙනවා අංශභාර ගුරුතුමාට. අංශභාර ගුරුතුමාට. මේ සියලු දෙනාට වඩා බලයෙන් හිබි තැනැත්ත තමයි විදුහල්පතිතුමා. ඊළඟට සුභ සාධක සමිතියක බලතල බෙදී යන පිළිවෙල නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ භාණ්ඩාගාරික සභාපති උපලේකම් ලේකම් කාරක සභික. පෙළගස්සන්න බලන්න දුවල පුතාලා. භාණ්ඩාගාරික සභාපති උපලේකම් ලේකම් කාරක සභික. මොකද පුතේ මුල පිළිතුර? සභාපති ලේකම් ඉන්පසුව භාණ්ඩාගාරික ඉන්පසු උපලේකම් ඊළඟට කාරක සභික. ප්‍රධාන යවෙන්නේ සභාපති ඉන්පසුව ලේකම් ඊළඟට භාණ්ඩාගාරික ඊළඟට උපලේකම් ඊළඟට කාරක සභික. ඊළඟට දුවල පුතාලට මේ මාතෘකාව යටතේ වාක්‍ය ගැලපීමක් සිද්ධ කරන්නට ලැබෙනවා. වාක්‍ය ගැලපීමක් සිද්ධ කරන්න ලැබෙනවා. දුවල පුතාලට වාක්‍ය වල වචන මාරු කරමින් බුරමින් බල්ලා එළවයි සොරුන් මේ නිවැරදිව සකසන්නට අවස්ථාව ලැබෙනවා. බල්ලා බුරමින් සොරොන් එළවයි. මේ විදිහට තමයි දුවල පුතාලට වාක්‍ය සකස් කරන්නට වෙන්නේ. මම එවැනි උදාහරණ කීපයක් දෙන්නම් අපේ දුවල පුතාලගේ මතක ශක්තිය මැන බලන්නට එක්ක. බලමු එහෙනම් හදන්න දුවල පුතාල වාක්‍ය ටික. මම කියනවා ළමයි ගොස් අකුරු පාසලට උගණිති. ළමයි ගොස් අකුරු පාසලට උගණිති. මොකද පිළිතුර? ළමයි පාසලට ගොස් අකුරු උගණිති. ඊළඟ උදාහරණය මිනිස්සු පව් මෝඩ ජීවත් කරමින් වෙති. මිනිස්සු පව් මෝඩ ජීවත් කරමින් වෙති. මොකද පුතේ? මෝඩ මිනිස්සු පව් කරමින් ජීවත් වෙති. මෝඩ මිනිස්සු පව් කරමින් ජීවත් වෙති. ඊළඟ පිළිතුර ආහාර ගැනීම නිසා පිරිසිදු ශරීරගත වේ විෂ බීජ. ආහාර ගැනීම නිසා පිරිසිදු ශරීරගත වේ විෂ බීජ. අපිරිසිදු ආහාර ගැනීම නිසා විෂ බීජ ශරීරගත වේ. ඊළඟ එක ලංකාවේ සිටින සත්වයේ හබන් කුකුලා ඒකදේශික. ලංකාවේ සිටින සත්වයේ හබන් කුකුලා ඒකදේශික. මොකද පුතේ පිළිතුර? හබන් කුකුලා ලංකාවේ සිටින ඒකදේශික සත්වයකි. හබන් කුකුලා ලංකාවේ සිටින ඒකදේශික සත්වයකි. ඔදේ පුතේ එහෙනම් අපි තව සුළු මොහොතකින් අපේ මේ තොරතුරු සංවිධානයේ පාඩමේ අවසාන කොටසත් එක්ක සම්බන්ධ වෙමු. පෑසර සිත ගුරු කෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය. අද ප්‍රවීණ දේශක රසික වික්‍රමරත්න සර් එක්ක ශිෂ්‍යත්ව පන්තියට එකතු වෙමු. ඔදේ පුතේ
අපි තොරතුරු සංවිධානය පාඩමේ අවසාන කොටසත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ මම දැන් යම් කිසි සිද්ධියක් දුවල පුතාලට ඉදිරිපත් කරන ඒකත් අපි අර නිවැරදි පිළිවෙලට සකස් කරගමු. ඒ දිනක් නරියෙකු ආහාර සොයා ගියේ බී එය කඩා ගැනීමට නොහැකි විය සී මිදි ඇඹුල් බව කියමින් යන්නට ගියේ ඩී මිදි පොකුරක් කඩා ගන්නට උඩ පැන්නේය ඊ වැලක ඉදුණු මිදි පොකුරක් තිබෙනු දැක්කේය. ඒ අනුව දුවේ පුතේ නිවැරදි පිළිතුර පුතාල සකස් කරගන්නට ඇති අපි බලමු. මුලින්ම ඒ දිනක් නරියෙකු ආහාර සොයා ගියේය ඊ වැලක ඉදිනි මිදි පොකුරක් තිබෙනු දැක්කේ ඩී මිදි පොකුරක් කඩා ගන්නට උඩ පැන්නේය බී එය කඩා ගැනීමට නොහැකි විය සී මිදි ඇඹුල් බව කියමින් යන්නට ගියේය. මීළඟ ප්‍රශ්නය ඉගෙනීමේ කටයුතු ඇය හොඳින් කළාය. නදුනි දක්ෂ ශිෂ්‍යාවකි. ඇය ගියවර ශිෂ්‍යත් විභාගයට පෙනී සිටියාය. ඇ විභාගයේ ඉහලින්ම සමත් වූවාය. මොකද පුතේමගේ මුල්ම එක බී නදුනි දක්ෂ ශිෂ්‍යාවකි. ඒ ඉගෙනීමේ කටයුතු ඇය හොඳින් කළාය. සී ඇයි ගියවර ශිෂ්‍යත් විභාගයට පෙනී සිටියාය. ඩී ඇ විභාගයේ ඉහලින්ම සමත් වූවාය. මීළඟ කතාව ඒ දෙකලවරින් අල්ලාගත් කොක්කු පියාසර කළහ. බී ඉබ්බා බනින්නට කට ඇරිය නිසා බිම ඇද වැටුණේය. සී කෝටු කෑල්ලක් ගෙනය මැදින් ඉබ්බා සපාගත්තේය. ඩී කොක්කු දෙදෙනෙකු වුව දිය පිරිවිලකට ගෙන යාමට කැමති වූහ. ඊ දිය සිඳි විලක ඉබ්බෙකු අසරණව සිටියේය. නැවතත් ඒ දෙකලවරින් අල්ලාගත් කොක්කු පියාසර කළහ. බී ඉබ්බා බනින්නට කට ඇරිය නිසා බිම ඇද වැටුණේය. සී කෝටු කෑල්ලක් ගෙනය මැදින් ඉබ්බා සපාගත්තේය. ඩී කොක්කු දෙදෙනෙකු වුව දිය පිරිවෙලකට රැගෙන යාමට කැමති වූහ. ඊ දිය සිඳි විලක ඉබ්බෙකු අසරණව සිටියේය. එහෙනම් අපි බලමු දුවල පුතාල දැන් ලකුණු කරපු පිළිතුරු. පළවෙනික ඊ දිය සිඳි විලක ඉබ්බෙකු අසරණව සිටියේය. ඩී කොක්කු දෙදෙනෙකු දිය පිරිවිලකට ගෙන යාමට කැමති වූහ. සී කෝටු කැබැල්ලක් ගෙනය මැදින් ඉබ්බා සපාගත්තේය. ඒ දෙකලවරින් අල්ලාගත් කොක්කු පියාසර කළහ. බී ඉබ්බා බනින්නට කට ඇරිය නිසා බිම ඇද වැටුණේය. එහෙනම් පුතේ පිළිතුර විදියට අපට තෝරගන්නට වෙන්නේ මීළඟ එක. ආහාර ලබා ගැනීම ක්‍රියාවලිය පිළිබඳව දුවේ පුතේ ප්‍රශ්නය සැකසෙන්නේ. ඒ ඉතිරි කොටස් මල වශයෙන් පිටවිය. බී අපගන්නා ආහාර කුස තුල ජීර්ණය වේ. සී සමහර කොටස් ලේවලට උරා ගනි. ඩී එවිට අපට කුස ගිනි දැනි. ඊ මේ නිසා කුස වරින් වර හිස්වේ. එහෙනම් දුවේ පුතේ මේකෙදි පිළිතුර පුතාලා සකස් කරන්නට ඇති දැන්. මුලින්ම බී අපගන්නා ආහාර කුස තුල ජීර්ණය වේ. සී සමහර කොටස් ලේවලට උරා ගනි. ඒ ඉතිරි කොටස් මල වශයෙන් පිටවේ. ඊ මේ නිසා කුස වරින් වර හිස්වේ. ඊ තමයි ඒ පිළිතුර. ඩී එවිට අපට කුස ගිනි දැනි. නැවත බලමු. බී අපගන්නා ආහාර කුස තුල ජීර්ණය වේ. සී සමහර කොටස් ලේවලට උරා ගනි. ඒ ඉතිරි කොටස් මල වශයෙන් පිටවේ. ඊ මේ නිසා කුස වරින් වර හිස්වේ. ඩී එවිට අපට කුස ගිනි දැනි. එහෙනම් ආදරණීය දුවේපති අපි මේ සාකච්ඡා කළ අවසන් කරේ අපගේ තොරතුරු සංවිධානය කියන මාතෘකාව. අපි දැන් මාතෘකා පහක් සාකච්ඡා කළ අවසන්. අපේ මාතෘකා 9යි තව ඉතුරු වෙලා තිබෙන්නේ ශිෂ්‍යත්වයේ පළවෙන පේපරයේ සැකසෙන විභවවේතාමාන කියන කොටස් වලින්. එහෙනම් ආදරණීය දුවේපති අපි අදට ඔබෙන් සමු ගන්නටයි සූදානම. එහෙනම් අපි නැවතත් මුණ ගැසෙමු. මම ඔබේ ආදරණීය ශිෂ්‍යත් දේශක රසික වික්‍රමරත්න. අයිබෝවන්. පෑසර සිත ගුරුකෙතර රේඩියෝ ශිෂ්‍යත්ව පන්තිය.